ස්ව පිනිසම ෞද්ධ අරූපවාහිනිය මේ පයේදී ඔබ වෙත සඳිවේදනය කරන දායකත්වසත් ධර්මදේශනාව අප මෙලෙසන් අරම්භ කරන්නේ. දේශනාව පාත්තනු ලබන පින්වත් ස්වාමිණහන්සේ පූජනීය කෝරලයාගම සරණ තිස්ස ගෞරවනය ස්වාමිණ වහන්සේ අපි පළමුුවෙන් සාතුනාද නංවා නමස්කාර පෝරකව පිළිගනිමු. සාතුෝ සාතෝ සාතෝ. සදෑවත්නී අදවසේ මේ දේශනාව මෙෙලෙසින් බුල් මහතු ලෝකයා වෙත සන්නවදනය කරන්නට, බර දායකත්ව ලබාද මෙෙන්ටයුතු කරන්නේ බත්තර මුල්ලේ පදිංචි ධර්මදානමය පෙන් කමන ලැදි සදැහැති පින්වත් පිරිසක් එකමතු වෙන්. සමන්තාචක්කවාලිසු අත්්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්දන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අප ටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්සෙ සබබ සත්තුත මස්සෙ දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්ම සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවෙෙතු අර හතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ. දස බල දරස්ස චතුවිීසාරජ විසාරදස්සෙ සබබ සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස තතාගතස්ස ස්බnnyුණු සම්ම සම්බුද්ධස්ස නමෝතස්ස බගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥාන චාරස්ස දස බල දරස්ස චතුවිීසාරජ්ජ්‍ය විසාරෙදස්සෙ සබ්බ සතුත මස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස. තතා ගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස සද්ධර් මශ්රාවක සැදහැවත් කාරුණික පින්ලටනී බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ එලෝගු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්වීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසත් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන, දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත්. එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශාසනා, තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන, වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කරග්ඩත්. නිවැරදවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිතිභවයකින් සැනසෙල්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍යධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇැතුව ඒ උතුම් බලාපරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම එලෙසිංම මුදුම් පත්වේවාකෙන් අපි ප්‍රාර්ථනා කරමු. පින්ඩතුන අද මේ ධර්මදේශනා මාලාවෙන් සාකච්ඡා කරන්න්ඩ බලාපොරෘොත්තුවෙන්නේ අදත් උතුම් වූ රතන සූත්‍ර දේශනාවයි. මෙ උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ හයවෙනි ගාථ රතනය. ඒ පුග්ගලා අට්ට සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති කියන මේ ගාතාරතනයෙන් අපි ධර්මදේශනා කීපයක් මේ දේශනා මාලාව තුළ මේ වෙනකුට සිද්ධ කරන්න යෙදනා. අද ධර්මදේශනාවත් ඒ ගාතාරතනයෙන්ම තමයි සිද්ධ කරන්ඩ බලාපොරොත්ති වෙන්නේ. රථන සූත්‍ර දේශනාවේ ස සම්පූර්ණ දේශනා ප්‍රමාණයේ අරගත්තහම අද දේශනා කරන්න තිනි තිස් නම්මවෙනි දේශනාව. පිඳතන පහුගිය ධර්ම දේශනාව තිස් අටවෙනි ධර්ම දේශනාව නිමා කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ ගාතාරථනයත් එක්ක සාකච්ඡා කරන කරුණු ටිකක් අපේ දේශනාව සාකච්ඡා කරන්න යෙදෙන. දශාව අවසානය පි සිහිපත් කළා සෝභනයන ගමනේන යුත්තත්තා. භාගිතුන් වහන්සේට බොහොම ලස්සන ගමන් විලාසයක් තිබුණා. සෝභනංච ටානන් ගතත්තා සුන්දර වූ සම්මා සම්බුද්ධත්වයට ගිය නිසා භාගිතුන් වහසිට සුගත කියල කියන්නත් පුළුවන් කියලා. දෙම රතං සුගත කියන වචන එක තේරුමක් සුන්දර වූ සම්මා සම්බුද්ධත්වය ශාක්ෂාත් කලාා කියෙනෙක්. එතින් අපි එහෙම කෙටියෙන්ක් සඳහන් කලාාට අතීත මහබෝසත්වරු ලොෞතුරා බුද්ධත්වය සොයාගෙන කෙසේ ගමන් කලාාද එසේම අපේ භාගිතුන් වහන්සේත් බෝධිසත්ව කාලීඉඳලා ලොවතුරා බුදු බෞදක්වාම ආපු ගමනයි මේ සඳහන් කරන්න. ඒ දීර්ග විස්තරයක් තමයි සුන්දර වූ බුද්ධත්වයට ගමන් කළ නිසා සුගතයි කියනවා කිය මේ බොහොම කෙටියමු කියන්නේ. එළකට සඳහන්කලා සුට්ටු ඒව ගදත්තා සුගතූ ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේගේ කතාවත් නින්නාද සහිතයි කියල සඳහන් කළා ඒ කියන්න පිනතුන දිවෙන්වත් තොල්වලින්වත් කෙලවලින්වත් ඒ වචනවලට කවදාවත් බාධාවක් නැ නෑ. ාගිතුන් වහසගේ උච්චාරණය කිසිම අඩුපාඩුවක් නං නෑ බාගෙට කියවුන තැනක් වචන නොකියවුන තැනක් එමනත සමහර වචචන අපි කිය ගිලෙනවා කියලා එහම කිසිම කාරණාව භාගිතුන් වහන්සගනැයි තාම සුමිහිරී හඬක් භාගිතුන් වොහසිට තිබුලා. ඉතාම පැහැදිලි ක් භාගිතුන් නොහසගේ ශ්‍රීමකයක් නිරන්තයෙන් නිකුත්තුනාා. ස්්ටංන්ග සමන්වාගත බ්‍රහ්මස්වරයේ කෙලපි කියන්නේ ඉදිගේ බ්‍රහ්මස්වොරය කොයි වගේද කියන කාරණාවක් අපිට බ්‍රහ්මස්වරයේ සාකච්ඡා කළාට ඒ හඬ මෙහෙමයි කියල කියන්න තේරෙන්නේ ධර්මාශයක මහර අජිරුවන්ගේ අසන්දිමිත්‍රා අග්‍රමහේෂිකාව සෝවාං වෙන්නෙම භාගිතුන් වහසේගේ හඬට වර්තමානය අපි උපමා කරන්නේ මේ කුරවී කිරිල්ලකගේ නාදය. අං ඒවාගේ තිරිසං කිරිල්ලියෙකුගේ හඬක් අහල තමයි සෝවාං වෙන්නේ. ො මේ තිරිසං සතාගේ හඬ මෙච්චර ලස්සන නං සඳහන්කරනවා අනි කුරවීක පක්ෂයෙන් කෑ ගහනකොට. අහසේ ඉගිල්ලෙන කුරුල්ලෝ තටු සලනක නතර කරනවා කියලා. සාගරයේ යටින් ගමන් කරන මත්යූ ජලතලයේ උඩින් ගමන් කරනවලු මේ හන්ඩාහන්ඩ කොටියෙක් මුුවෙක් පිටිපස්ස එලවගෙන යනකොට මරණ බයි දුවනමුවා මේ හඬ අහපපුහම නතර වෙලා ඒ හඬට කන් දෙනව කල කියනවා ඔසෝපු පාදේවත් බිමතියන්ට අමතක වෙලා එවගේ ගොදුර දැහැගණ්ඩ එලවගෙන එන කොටටත් ඒවගේම තමයි එත් එහෙම නතර වෙලා මේ හඬට කන්දෙනවා කියල කියවා. මරණ බයි දුවන සතාට මරණ බයාමතක වඩත්. ගොදුර පිටි පස්සේ දුවන සතාට නතර වෙලා ඉන්න සතාව අල්ල ගැන්්ඩ පහසුවෙන් එතිෙන්ට ගමන් කරනගමතක වෙලා මේ හඬට කන්දෙනව කියලගෙන්න්න එක මහ පුදුමමිහිරි හඬ. ධර්මාශෝක රජ්ජරුවත් ඒ කිරිල්ලියක් මාලිගාවට ගෙන්න්නලා ඒගහඩ සැස්හම මුළු පැලුපක් නුවරම මත්තුනා කියල කියන්නේ. එ තරම්ම මිහිරි හඬක්. හි එතකොට තමයි අසන්දි මිත්‍ර කල්පනා කරන්නේ මෙ තිරිසං කිරරිල්ලියට මේ තරං අපූරු හඬක් තියෙනවනං මගේ භාගිතුන් වහන්සේගේ අෂ්ටංග සමන්වානාගත බ්‍රහ්මස්වරයේ කොහොම වෙෙන්ඩ ඇ්ද. මේ කිරරිල්ලිට බ්‍රහමස්වොරයක් නැහැන ආ ඇතිවෙච්ච ප්‍රීති ප්‍රමෝදයක් එක්ක තමයි සෝවාන් ව. ති ො ඇතන ඳහන් කහම දිවෙන්වත් තොල්වලින්වත් කෙළවලින්වත් සෙමවලින්වත් ආදීමේ කිසිදේකින් බාධාවක් නොවෙන නිනාාද සහිත භාග්‍යතුන් වහසේගේ හඬ කොයි විදිර දෙකල් අපිට තේරෙන්නේ තේරෙන්නේ නැහැ. මේ කාරණා අපි පහුගේ ධර්මදේශනාවත් එක්ක කෙටියෙන් සාකච්ඡා කළා අපි අදේ එතන ඉදඳලා ධර්ම දේශනාව ඉදිරිට පවත්තගෙන . <music Brothers> okay ඊළඟට පිඳතනිේ සාාවකා කියල කියන්නේ කාටද. අපි කිය සුගතස්ස සාාවකා, සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එදර කාටද ශ්‍රාවක කියල කියන්නේ. ඒ කාරණාව තමයි මෙත නිඳල විස්තර කරලා තියන්නේ. ස තස්ස සුගතස්ස සබ්‍යේපිතේ වචනන් සුනන්තීති සාවකා අටකතාව සඳහන් කරනවා එහෙම. භාග්‍යතුන් වහන්සේගේ වචන සියල්ලම අහන නිසාසාාවක කියල කියනවා එක තමයි අර පාලිවාකින් කියන්නේ. පිනතන අපි ගෙදරක් අරගත්තහමු ගෙදරක මේළමයා හොඳළමේක් කියල කීවට ඒළමයා බොහෝසයින්ම අපි කියන සියලුම දේවල් අහනවද ගෙදරකළමයි ගොඩක්කින්වා පාසලක දර වූ ගොඩක්ඉන්නවා. එදර ගුරුවරයා කියන සියලුම දේ මෙ සියලුම ළමයි යහන්නෑන. එහෙමත් ළමෙක් ගුරුවරයට කීකරුවෙලා පන්තියේ දෙන වැඩ ටික හොඳට කරලා පන්තියේ හැසිරෙන්ට කියන විදිහ මනාව අනුගමනය කරලා ගුරුවරයාගේ වචනයට කීකරුවෙන්ඉතාම සුළු පිරිසයි. එතවඩේ කීකරුවෙන සුළු පිරිසට හැම දාම ගුරුවරයාගේ ලබෙන අවධහනයේ වැඩී ගුරුවරයගේ ආදරය කරුණාව වැඩි මද කීකරු නිසා එවන මෙතන සඳහන් කරන්නේ යම් ප්‍රමාණයක් අහනුවනං යම් කෙනෙක් එතන සාාවක කියල කියට බෑ තස්ස සුගතස්ස සභ්්‍යපිතයේ වචනන් සුනන්තීති සාාවකා සබ්බේ පිතේ වචනන්. භාග්‍යතුන් වහන්සේගේ සියලුම වචනය. එලෙසින් ම අහන අහන විදිහටම පිළිපදින අං එහම පිරිසකට තමයි ශ්‍රාවක කෙල කියන්නේ. වර්මානය අපිගේලන අපි හැමෝම ශ්‍රාවක කියලා. භික්ෂ භික්‍ෂුණී උපාසක උපාසිකා මෙසිව් වනක් පිරිස.ඒ සිව්ුවනක් පිරිස කියන්නේ භාගිතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. අපි නම විතරක්කීවට වැඩක්නේ භික්‍ෂූ භික්ෂණය උපසකු පාසිකා කියලා. ශ්‍රාවක වෙන්නේ කොහොම දෙතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැම වචනයක්ම මනාව අහන පිළිපදින කෙනා තමයි ශ්‍රාවකය කියල කිය. හැබැයිති එහෙම කිය හම වර්තමානය නමුත් ශ්‍රාවකයෝ කීදනෙක් ඉන්නවාද කියන කාරණාව මේ සිව්ුවනක් පිරිසාතරේ අපි ටාපව හිතන්ඩ වෙනවා. අපි තාම ශ්‍රාවක අනුම් ගැන හිතනවට වඩා මම ශ්‍රාවක දෙ කියලා හිතල බැලුවරන් හරි වටිනවා. මරණ මංචකයටත් ඒ ශ්‍රාවක බහව මතක් වෙනවා නං මං අනිවාරයෙන් දන්නවා අදුගතිය කියන්නේ නෑ කියලා. කදේ ශ්‍රාවක උනානං දුගතිය කියන්නේ නෑ. එරට පින්නතින මෙතන සඳහන් කරනවා සුපටි පන්න කියල කියන්නේ ඇයි. අපි මහා සංගරත්නය වදිනකොට. මේ පාටයේ නිතර නිතර සධ්්‍යහායනා කරනවා. සුපටිපන්න වූ භගවතූ සාාවක සංගූ. එතොට ඇයි සුපටිපන්නයි කියන්නේ කල සඳහන් කරනවා මනාකොට පිළිපදින නිසා ඒ කියන්නේ මොකක්ද මනාකොට පිළිපදිනව කියලා. පිනතන යහපත් වූ ප්‍රතිපදාවක්, නිවනට අනුලෝම වූ ප්‍රතිපදාවක් නොනවතින ප්‍රතිපදාව. එකරිකි න අනිවත්ති කියලා. නොනවිතින ප්‍රතිපදාවක් යහපත් ප්‍රතිපදාවක් අනුලෝම ප්‍රතිපදාවක් නොනවතින ප්‍රතිපදාවක් යම් කෙනෙක් ළඟ තියෙනවනම් නිවනට විරුද්ධ නොවිච්ච දම්මානු දම්ම ප්‍රතිපදාවට ඒ කාන්තයෙන් යොමුවෙච්චේ ධර්මයට අනුව කටයුතු කරනවා කියෙනෙ එක තමයි ධර්මානු ධර්ම ප්‍රතිපදාවට යෙම උනා කියෙල කියන්නේ. එතකොට ධර්මය කියන්නේ භාගිතුන් වහන්සේගේ දේශනාව. එකනේ ධර්මානු ධර්ම ප්‍රතිපදාවට අවතීරණ වුණනා කියල කියන්නේ භාගිතන් වහසගේ දේශනාවට මනාව කීකර වනා කියන්නේෙ එකමයි අපි මුලින් කතාකරපු කාරණාවමයි මේ කියන්නේ. අං ඒනිසා සුපටි පන්න කියල කියන්න පුළුවන්. එහෙම නැත්තං ඉඳතන සඳහන් කරනවා මේ ලෝකෙ මාරයාටවත් නවත්තන්ඩ බැරි ප්‍රතිපදාවකයි මේ ශ්‍රාවකය ඉන්න කියලා. එතකට කොයිතරන් ලොකු ප්‍රබල බවක්තියනවාද. මාරයාටවත් නවත්තන්ඩ බැරි ප්‍රතිපදාවකින් එක දිගටම නිවනට යනවා කියනෙ එකයි මේ ප්‍රතිපදාව කියල කියන එකට කෙන අනිවත්ති පටිපදා කියලා. මාරයටවත් බෑනවත්තන්ට. කද මාරයටත් බෑ කියලා කියන්නේ රහත් වීම සඳහා යම් කෙනෙක් භාගිතුන් වහන්සට කීකරු වෙලා ඒ ප්‍රතිපදාවට බැහැගත් තනන් මාරය ඇවිල්ල කීවත් ඔයි ප්‍රතිපදාව වෙනස් කරන්න කියලා ඒ ප්‍රතිපදාව වෙනස් කළො ත්‍රහත්වෙන්නේ නැත්තං ඒ ශ්‍රාවකයක් කවදාවත් ඒ ප්‍රතිපදාව වෙනස් කරන්නේ කරන්න නෑයකගේ භාග්‍යතුන් වහන්සගේ ප්‍රතිපදාව යන කෙනා මාරයටවත් නවත් අඩබෑ කියලා එකකනිකන අනිීවත්ති පටිපදා නවතින්නේ නැති ප්‍රතිපදාවක එක් දිගටම අරහත්වය ලැබෙන කම්ම ගමන් කරනවා අනුලෝම ප්‍රතිපදාව කියල කියන්නේ නිවනට යන ප්‍රතිපදාවට අනුව යනව කියන්නේ එක මේකම කාරණාව තමයි වචන ගණනාවකින් මේ කතා කරන්නේ එතකට පින්නතනී අපි මේ නිවංදකිනවා නිවන්දන නිවන් දකිත්වා කියලා අපි ඕන තරං ප්‍රාර්ථනා කරනවාන. මේ කාලෙ අපි කොච්චර ප්‍රාර්ථනා කරනවාද නිවන්දකිත්වා කියලා. එතට හිතල බලන්න්නක ඒ ප්‍රාර්ථනාව කොයිතරං බොලදද මම තවමත් අකුසල් කරනව නං මම තාමත් පංචසයල ප්‍රතිපදාවේ නැත්තං මම තාමත් භාගිතුන් වහසගේ ශ්‍රාවක ගණයට ඇවිල්ල නැත්තං. මේ නිවන් දකිත්වා කියල ප්‍රාර්ථනා කළ පමණින් නිවන හම්බ වෙනවද. මං ඉන්න ප්‍රතිපදාවෙන් එලිය. ප්‍රතිපදාවන් එලිය ඉඳගෙන නිවන් දකිත්වා කියීවට නිවන් දකින්න නෑ. එන මෙතන මේ බොහොම පැහැදිලිව කියනවා නිවන් දකිින්ඩ නං මේ ප්‍රතිපදාවට එන්ඩෝනේ. මොකක්ද ප්‍රතිපදාව කියල මෙතන කියන්නේ භාග්‍යිතුන් වහන්සේ දේශනා කරපු කිසිම වචනයක් මගාරයෙන් නැතුව පිළිගන්ඩුවේ. මෙතකොට ශ්‍රාවක වෙනවා ඒ ශ්‍රාවකය ඇතමයි නිවන් දකින ප්‍රතිපදාවීන්නේ. ඒක ඉබිතන සඳහන් කරන්නේ අකුසල් කරකර තවත් ප්‍රාර්ථනා කරනවා නං ඒ ප්‍රාර්ථනාවේ කිසිම අනුකූල බවක් නෑ අපිළඟ තියෙන ර්තමානය හිතන්නකු මේ නොෙක් අපිගම ඩෙංගු කියල අපිගව තියන ඩෙංගු ප්‍රතිපදාවමොකක්ුද භාග්‍යතුන් වහන්සගේ ප්‍රතිපදයි අපිගාව තියන මේ ප්‍රතිපදාවයි දෙක බලඩුකු ඩංගු හැදෙයි කියලා මදුරු පණුව මර්ධනය කරන්නන්නනෑ එතෝට එක තියෙන පාණ ගහතය ඉ බුදුරජාණන් වහසේ දේශනා කළේ ප්‍රාණගාතයෙන් වලකින්ඩ වලකින්ඩ දීර්ගායුෂ්ක වෙනවා. දැඟතවට ඩෙගු හැදිලා අඩු අයසිෙන් මැරෙ කියලා අපි කරන්නේ ප්‍රාණගාත කරනවා. එද බුදුරජාණන් වහස ප්‍රතිපදාවදේක භාගිදුන් වහසේ දේශනා කළේ ප්‍රාණගාතයෙන් වලකින්ඩ වලකින්ඩ දේර්ගායුෂ්ක වෙනවා. දැන් අපි ප්‍රා ගහත කර දීර්ගාවිෂ්ක වෙඩ ප්‍රතිපදාවක් හොයෙනවා සාර්ථක වෙයිද අසාර්ථකයි. එන කොමකද භාගිතන් අහස කියන්නේ. මේ මිනිස් දැන් අතීති ගැනකල්පනා කරන්නපු සහර කෙනෙකුට මේවාක් ගෝචර ැතිවෙඩ පුළුවහන්. නමු දර්මානකූලෝ හිතර කෙනෙකුට අහුවක් වටිවා. එතවට වතුරවලවල් දයන්නේ වර්තමාන විතරද දියාගල් තයන වර්තමානය විතරද. එදො තැන්තැන්ගොල වතුරපිරුණ භාජන පොල් කටු මේ නොෙක් දේවල් ටිං කබල් මේවතයන වර්තමානය විතරද. අතීතය තිබුණ නැද්ද දැඟ තොට අපේ වැඩිහිටියෝ හිතල බලන්ට ඔබලා බාල කාලයේ ඩෙංගු කියල රෝගයක් තිබනද. තිබුණ මැලෙරියාව කිය එක. චයිදව අපි කොහොම කෝහමරි මොනමනවා හරි කරලා කරල කරලා මැලෙරියාව නැති කලානි. දැ මෙේරාව නැති කලා කියලා අපිට බේරෙන්ඩ පුළුහන් වුනාද දැම් මැලේරියාව මාරාන්තික රෝගයක්. දැ අපේඒක හොමට නැතිකර ගත අවසූරිය නැතිවුණා මැලේරියාව නැතිවුුණා දැන් අපි බේරුුණාද කියලා තම ඉළඟට හිතන්්ඩෝනි. බේරුුණේ දැන් ඉළට ඩෙංගු කියල එකක් ඇවිල්ලනි. අපි කියමුක දැ මේ විදිහට කටයුතු කරලා කරලා ඩෙගු නැති කරගත්ත කියලා හිතනවා දීළඟට මීට වඩ දරුණු රෝගයක් එන්න නැතිවයි කියලා. ඒ කයි භාගිතු වව හස දේශනා කළේ දීර්ගාශ්ක වෙන ප්‍රතිපදාවක නෙමෙයි කියලා දීර්ගාශ්ක වෙන ප්‍රතිපදාව කල කැන ප්‍රාණගත්තයෙන් වලකින එක මේ රෝග වැඩිවෙන්නේ පරිසරය තියෙන දුරුවල තාමීට නෙමෙයි මිනිස්ුග තියෙන අකුසල් වැඩිහින්ද අපේ අකුසල් වැඩිවෙන්ඩ වැඩිවෙෙන්ඩ අපි නොයෙ රෝගවලට මූුණ පානො වැඩී. තැන් හිතන්නකු මංහිතන් අපේ යාහලතිනව අර අරක ශාස්තරුවරයාගේ ප්‍රකාශයේ. අපි නිතරහනවන ඔය හිසට ගිනිගත්තහම ඒ ගින්න නිමාගණ්ඩ උත්සුක වෙනවට වඩා ඉක්මට පින්කර ගණ්ඩි කියරයි කියන්න කියලා ඔය ප්‍රකාශයේ කියරන්නේ අරක කියන ශාස්තෘරුවරය. අරක ශාස්තෘූ කියලකෙන වෙන කෙනෙක් නෙමේ අප බෝසතන්නන් වහසෙමයි. ඒ කාලේ මිනිස්සුන්ගේ ආවිශ අවරුදු හැටදාහයි. අර්ක ශාස්තරවරය හිටපු කාලේ මිනිසුන්ගේ ආවිශවරුදු හැටදාහයි. ඒකාලේ මිනිස්සුන්ට තිබනෙ ලෙඩ හයයි වෙන කිසිම ලෙඩක් නෑ වෙන ලෙඩක් ගෙන දන්නවත් නෑ. ලෙඩ හයයි තියම. ඒ ලෙඩ හය අදත්තියෙනවා. ඒකති කවදාවත් හොඳ වෙන ලෙඩ හයක් නෙමෙයි ඒකෙන්නේ වැයිතින් අපිට වර්තමාන කොහොමත් ඒවල් ලෙඩ නෙමෙයි එකක් බඩ ගින්න. ධර්මය සඳහන් කළේ ජිගච්ඡා පරමාරෝගනි බඩගින්න හොඳවෙෙන ලෙටක් නෙමේනි ඉපතිච්ච දවසය දලා හැමදාම කෑම දෙනවා බඩගිනනකළේ කියැන බෙහෙත්න්නේ බඩගින්නට බෙහෙතාහාර එදි ඕක මරණ මංචකයේ දාසන්න කාලිවේ දව සහටක් කෑම කණ්ඩ බැරූ ඉන්න බොළුහන් ඒත් බඩිගිනි ද එනව කණ්ඩ පිරිය නෑමිසක් බඩිගිනිි දෙන්නනවා ඉතින් කවදාවත් හොඳවෙන්න නැතිරෝගයක් ජීගච්ඡා පරමාරෝගය කියලකවේ බඩගින්නට. ඉතට බඩගන්න එක ලෙඩක් ඉති ඊළකට තින් අනික් ෙඩේ නපි පාසේ එතිකොට සාපි පාසා දෙක ලෙඩ දෙකක් ඊළඟට සීතල සහ උෂ්ණය තවත් ලෙඩ දෙකක් එතකොට ලෙඩ හතරයි ඉළඟට තමයි වැසිකිලියන්්ඩෝන කැසි කිලියන්ඩෝනය ආහාර ගන්නවනම් පානීය දේවල් ගන්නවනම් භහිශ්‍රවය කරණ්ඩෝනන ඉති මේ තමයි ලෙඩ හය ති මේක අදත් තියෙනවා එතකො මේ කාරණා හය ලෙඩහයක් කියල පෙන්නවේ මී අමතරව හිසේ රදයක්ව තිබිල නැතිහින්දන. එතකොට මේ පංකරණ මිනිස්සුන්ගේ පින්තියෙන මිනිස්සුන්ගේ කාලිට රෝගාඩුයි රෝගනෑ. ඉතින් ක්‍රමාණුකෝලව මිනිස්සු පාපේට බරවෙන්ඩ බරවෙන්ඩ තමයි මේ රෝග මිනිස්සුන්ට වැඩිවෙන්ඩ පටන්ගරන්තයන්නේ. ත අද වෙනකොට රෝග ගීයක් තියෙනවාද. සමහර රෝග හැදිල මිනිස්සු මැරෙනවා. වෛ්‍යවරයවත් රෝගෙම කර්ද කියෙල්ල දන්නේන තිනිසා මාසතුන අහරක් කියනව අරස පරීක්ෂණයටරිගෙල්ලා රෝග තීරණය කර ලාපහ ර්ථ වන්න කොට. පිළිකාව වුනත් හිතල බලන්ඩ දැ ඉස්සර පිළිකාවක් කියෙනකක් අහන්නේ අතිශයිම්ම කලාතුරකින්. දැන් සාමාන්‍යෙන් දහදිනෙක් ගත් හම අටදිෙකුට පිළිකාන්නේ. ඉතිඒ මේ රෝග බහුල වෙන්නේ. මිනිස්සුන්ගේකුසලේ වැඩි නිසා. අකුසල් වැඩිවෙෙන්ඩ වැඩිවෙන්ඩ රෝගහැදින වැඩි. එතර මේ භාගිතුන් වහසේ දේශනා කරපු ප්‍රතිපත්තියෙන් එලියට යන්ඩ යඩ රෝග හැදින වැඩී. එතකට අපි ඔක්කොම සතර අපපායෙන් රකින වැඩපිරිියවොලක් විතර ද භාගිතුන් වහසමි දේශනා කරලතියන්. මේ ජීවිත කාලේ නිවන් දකිනකං ප්‍රතිපදාව පහසුවෙන් සම්පූර්ණ කරන්ඩ නිරෝගීව දීර්ාශෂ්කව රදර කම් කටුලු අඩුව කටයුතු කරන වැඩපිළිවල සරුව සම්පූර්ණ වැඩ පිළිවෙලක් නේ පෙන්න ලතින්ස්වභාව ධර්මයත් එක් කොහොම දීදිරියට යන්න කියන කාරණාව ඉති වර්තමානයේ විද්‍යාවත් එක්ක නොයෙක් තර්ක ගොඩනගමින් අපි යන වැඩපිළිවල සම්පූර්ණෙන් නිර්වාණගාමී ප්‍රතිපදාවට හුඟක් විරුද්ධයි ඉති එහෙම ඉඳගනත් අපි තාමත් කියනව බෞද්ධ කියලා ාගතුන් වහසට විරුද්ධ ප්‍රතිපදාවක ඉඳගන්න අපිග අපි තාමත් බෞද්ධයි කියලා මේ ලෝකෙ කාට දෙක කියන්න බැරි කියඩ වළුහන් වනාට බෞද්ධනමෙන්න්නම් මොකද කරන්නේ කියන්න පුළුවන් අන් ඒ නිසා පිඳතන මේ ප්‍රතිපදාව කියනක හරියට තේරුම් ග්ඩෝ නැැ ඉඳිකන් හිතඳකු අපේ ඇගේ ශක්තිය තියෙනකංුව අපි දසක්කුසල් කර කරීවා. පවමයි කරන්නේ ඊට පස්සේ අපි ගල දැඩිසත්කාරයට දානවා. රෝහල්ට ඇතු කරන ඒට පසි දැඩිසත්කාරයට දානවා දැම මේ පව්කර කර හිට පුමිණිහෙක් ඊට පස්සේ අනික් අය ගිහිල්ල බෝධි පූජා කරනවා. තවත් නොයෙක් පූජාවල් කරලා භාගිතුන් වහන්සේට එහෙ කියනවා දෙවියන්ට මෙහෙන් කියනවා එතකොට දැන් මේ අති උත්තුම් ආර්යන් වහන්සේලා අපිට දේශනා කළේම වැරදි ප්‍රතිපදාවයන් දෙපා කියලා. දැන් වැරදි කරලා කරලා බැරුවවා අමාරුවී වැටන හම අපි ගිහිල්ල උන්වහන්සේලාටම කියනවා මේ අභේරලා දෙන්ඩ කියලා. මෙ අට දීර්ගාවිශ ලබල දෙන්ඩ කියලා. ඉති එතිකොට අපි කියන දේත් අහන්ඩ ලෑ ස්තිවෙලා ඉන්ඩුව නෙද. උන්වහන්සේලා දේශනා කරපු දේ අපි මෙතෙක් ඇහුවම නෑ. දැන් අන්තිමට දැන් අපි කියනදේ අහන්ඩ, නහසල හැතේ රන්නේන කවදාවයි නොහසලා තමයි ලෝකෙ හරිම මග කීව ඒ මග ගියානම් බේරන්ඩ තිබුණා ඒක ටකීකර ච්චායි බේරන්ට කව කවදාවක් ලැස්ති එන්න හැනි එහම් මෙහෙම දේශනාව කරඩ ඔන්නේන අන්න ඒ නිසා අපි මොන සරං අසරගල පනතින ඒ තරන් අසරණය අපි හිතන්ඩ අපිට පාරයනකොටසරනායි කොච්චර බොග හෙනවාද අපිට බස්සෙ එක දි අසරණයයි කී දෙනෙක්කේ වෙලාට පානවාද ඔය පාරය වාහන තැන්තන්ගොල නතර කරලා තිනට කීදෙරෙක්ක එල වීදුරට තට්ටු කරනවාද අපි හැමෝටම මොකවත් දෙනවාද අපි හැමෝටම කීයක්වත් දෙන්නේ නැත අසරණයි කොච්චර හම් වෙනවාද නමුත් සමහරයට දෙ නැද්ද අපි හැමෝටම දෙන්නේ සමහරයට දෙනවා සමහරයට විතරක් දෙන්නේ ඒ පුද්ගලයා පිළිබඳව අපිට අනුකම්පා සහගත හැඟීමක් ඇති වුනොත් අපි දෙනවා මිසක් අපි දෙෙහිම හැඟීමක් වේ නැත්තන් දෙන්නේ එතකොට මේ ආර්යන් වහන්සේල භාගිතුන් වහන්සේ මේ දෙවවරු උන්වහන්සේලා මේ සලකනවනන් සලකන්නේ උන්වහන්සේලට සලකණ්ඩ ඕනෑ කියලා හිතෙන් ඕනෑ මේ පුද්ගලයාට සලකණ්ඩ ඕන කියලා හිෙන් න හිතනොත් තමයි සලකන්නේ. එතට අරවගේ දසා කුසල් කර කර ඉන්න කෙනෙක් දිහාබල්ල කවදාවත් හිතේයිඉද සලකණ්ඩඕන කියලා. එ ඉ අපිහෙම වැරදිරපු කරකර හිටපු කෙනෙක් වෙනුවෙන් උන්න හසරළඟමේ ඉල්ලන ඉල්ලීම වැරදින මද අපිත් වෙහෙසට පත්වෙනවා කාල ෙනස්තයන අවිතරයි අනුකම් පවන හම්බ වෙන්නේ හම්බවෙන්නේ නෑ යිතින් අං ඒක නිසා අපි හැම වෙලායම කල්පනා කරන්නන මේ උදව් ලබන්්ඩ සුදුසු මට්ටම අපි ඉන්නවාද කියලා. එහෙම නැත්තන් මෙහෙම හිතන්නේ. සීයක් ගාහ දහදාහක් ලක්ෂයක් එකවරගිහි ලව දව් ඉල්ලනවා. එච්චර ප්‍රමාණයක් උදව් ඉල්ලනකොට උදව් කරණයාතර මුලින්ම මම ඉන්ඩ මන් සුදුස තැන ඉන්නවාදිකල ඒ උදව් ලැබෙන කොට ස්සරල මට ලැබෙන්ඩ නං. ංකයිතර ස්සරහහි ඉන්ඩුව නද දුකට නිතරම හිතැඩුවන මම එතන ඉන්නවද කියලා එතන නැත්තන් වහාම එතෙන්ට යන්න උත්සාහ කරන්නඩෝ නෑ ආං ඒක නිසා ප්‍රතිපදාව කියන කාරණාව මහිතන අපි විශේෂයෙන් අධ්‍යනය කර අවබ්බුධ කර ගන්ඩෝනෑ. එසේ නොවෙන තාක්කල් අපිට කවදාවත් මේ සංසාරෙන් එතර වෙන්නෙත් නැහැ එෙක් යහපතක් සැලසන්නේ හැ අ නිසා මේ ලෝක අපි අසරණුනා අසරණ වෙලා තියෙන අපි විසිංම මිසක් වෙන කවුරුවත් නිසාද කියනවා සමහරලට අපි අසරණ වෙලා වගේ දැනෙනවා කියලා නමුති අපි අසරණ වෙලානෙමේ අපි විසින්ම අපි ආසරණ කරගන අයිතියෙන්නේ. වාාගිතුන් වහන්සේ දේශනා කලේක ොහොම වෙඩ කියලාද. අසරන වෙඩ කියනෙමයි භාගිතුන් වහසේ එකසරණක් නෙමේ තුන් සරණක්ම කියල දුන්න අය කොහෙ අසරණ වෙන්න ඇතුකොට මේ සරණතුනෙන් මකක් හරිල බන්් මේ තරන් උතුම් තිසරණයක් කියල කියන්නේ අපිට තියෙන සරණ නෙමේ කියන්නේ උතුම් සරණක් අපිට මෙච්චර තියෙනකොට අසරණ වෙලාකීවන්තින් අපි අසරණ කරගෙන මිසක් වෙන අපි අසරන වෙලා නෑ උන්සරණකින් යුක්තෙන්ඩ කියෙලයි දේශනාක වී. ආංයේ තිසරණය යම් කෙනෙකුට තියෙනවා නං එ තිසරණයේ ආරක්‍ෂාව යම් කෙනෙකුට තියෙනවා නං එක හරි බලවත් පිඩතිනි ඒ සරණ ලැබුණහම අතේ මුදල් නැත අපට ඥාතිීන් නැතිවුනත් මොනව නැතිවුනත් කවුරු නැතිවුනත් අපිට තියෙනවමකක්ද තිසරනයේ මත පිහිතලානං අති මහත් වූ චිත්ත ශක්තියක්තියවා වෙන කවරු නැතිවුනත් කමන්නේ මහත් වූ චිත්ත ශක්තියක්තියනවා. ආගේ චිත්ත ශක්තිය මුදල්වලින්වත් ලබන් බෑණි කවදාවත්. දහස් ගනං ලක්ස ගනං ආරක්ෂිකවම වටකරගෙන හිටියත් ඒ ආරක්ෂකයන්ගෙන් මටමේ ඇති වෙන චිත්ත ශක්තිය හම්බව වෙනවාද. එනගේ ශක්ති ආරක්ෂකයන්ගෙන්වත් තම්බ වෙනනේ. ගේ චිත්ත ශක්තිය ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේගෙන්ම විතරයි. එ චිත්ත ශක්තියාපට ලැබෙන්නේ මේ රත්නත්‍රයෙන්ම විතරයි. යම්දවසකේ රත්නත්‍රයට කීකරුණන් අපි මේ ලෝකයේ කොයි තරං උසස් පිරිසක් බවට පත්වෙනවාද. අං ඒකයි භාගතුන් වහසි දේශනා කළේ තුනුරුවන්ට අනුකූලව ගත කරන ප්‍රතිපදාවයි ශ්‍රේෂ්ඨ කියලා ගේ නිසා යහපත් වූ ප්‍රතිපද ඔබත් යෙදෙන උත්සාහ කරන්න දෝනෑ. මහා සංගරත්නය ඒ ප්‍රතිපදාවේ යෙදෙන නිසා තමයි සුපටිපන්නයි කියල කියන්න. භාගිතුන් වහසි දේශනා කරපු ප්‍රතිපදාවට අනුකූලවම යෙදෙන නිසයි සුපටිපන්නයි කිය කියන්නේ. එතකට සුපටිපන්නයි කිය කියන්න නම් මේ ප්‍රතිපදාව තියෙන් ඩෝනෑ. වැරදි නොවෙන භාගිතුන් වහසිරි කීකරුවවෙච්ච මනාවූ ප්‍රතිපදාවක්. ඉ මේ ඉළකට සංග කියීන වචනත් එ දීර්ගව සාකච්ඡා කළ යුතු කරුණා. ඉ එහෙමනොත් රතන සූත්‍ර දේශනාව අති දීර්ග දේශනාවක් බෞට පත්තිනවා. ඉ මෙන්න මේ කතා කරපු කාරණාටිකත් එ අපි මේ ශ්‍රාවක කියන පිරිසදි හා බලන්ඩෝ නෑ ඒ ශ්‍රාවක බව තියනවද කියලා. සිව් වන පිරිසදිහාම බලන් ඕනේ ශ්‍රාවක බව කොතනද කවුරු ළඟද තියෙන්න්නේ කියලා ඒ ශ්‍රාවකය මේ ලෝකයට මහප් පුදුම සත්පුරුෂයක් මොදේ ශ්‍රාවකය නිසා අන්‍යන්ට ලැබෙන්න්නේ පුදුමාකාර ලාභය ඇති යමක් පූජ කළ ලැබෙන ලාභේ අසීමමාන්තිකයි පින් තකා යමක් දෙඩ වටිනවා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ගසල් හොයා ගන්ඩ යමක් දෙඩ වටිනෝ. ඒ මහා සංගරත්නය කල්්‍යාන විත රයි කෙළ සඳහන් කරන්නේ එකයි. ඉලට විුද්ධි මාර්ගයේ තියන කොටසක් පිනතිනනි මෙතන දක්වනවා. මේ මහා සංගයා පිළිබඳව සාාවක කියන කාරණාව පිළිබඳව විසුද්ධි මාර්ගයේ මොනොවාද කියලතියෙන්නේ. භගවතු ඕවාදානු සාසනං සුනන්තීතයේ සාාවකා, භාගිතුන් වහන්සේගේ අවවාදය සහ. අනුශසනාව සකසා අහන නිසා ශ්‍රාවක කියල කියනවා. මෙ කියැනෙ සිවුවනක් පිරිස ගැනමයි. ගැන ඔබත් මෙතෙන්ට තෙොට අයිතියෙන ඔබ ගැනත් එක්කමයි මේ කතා කරන්නේ භාගිතුන් වහන්සේ අවවාදය සකසා අන නි ශ්‍රාවක කියල කියනවා. ඒ ශ්‍රාවක සංඝයාගේ එකතුව තමයි සාාවක සංග කියලා ශ්‍රාවක සංග කියන එකතු නහම. ශ්‍රාවක සංග කියල සමූහයක් හටියට සඳහන් කරලා තියෙනවා. එතට වර්තමානයේ මිත්‍යාදුෘෂ්ටියකුත් තියෙනවා සමහර මිත්‍යාදෘෂ්ටියයක් සඳහන් කරනවා මහන වනහම භික්‍ෂූ කියල කියනවා සෝවාගුුණහම සංග කියල කියනවා මහන වනහම භික්‍ෂූ සෝ අංගුුණ හම සංග හැබයි ඒක දහම නැති මිත්‍යදෘෂ්ියයක් පමණයි එහෙම කාරණාවක් දහම දහම නෑ නමුත් එහෙම සඳහන් නං අපේ දහම එහෙම දෙයක් නෑ කියලම සඳහන් කරනවා සංග කියල කියෙනෙ කාටද සමූහයට සංගය කියල කනෙ සමූහයට එත ගණ කියල කියන්නේ ඇයි ඒත් සමූහයට ඒ සඳහන් කළා සාාවකානං සංගෝ සාාවක සංගූ. ඇයි මේ ශ්‍රාවක සංග කියල කියන්නේ කියන කාරණාව නැවත පිනතිනි විස්තර කරනවා සීල දිට්ටි සාමන්්‍යතායි. මොකන්ද මේ කිය නිසීල දිට්ටි මං්්‍යතාය. මෙද පැහැදිරි කරනවා ශ්‍රාවක සංග කියල කී වහම සිව්වනක් පිරිසම එකට අයිති වෙන බවත් එ සිව්වනක් පිරිසේ. සිල්වල වෙනස් වෙනස් මතවාද තියෙන්ට බැෑ කියලා. සීල දිට්ටි සාමාන්‍යතායි මේ සීලයේ පිළිබඳව දෘෂ්ටියයේ වෙනස් මතවාද තියෙන්ඩ බෑමේ සිව්ුවනක් පිරිස ළඟ. මකද මේ සීලයේ පිළිබඳව දෘෂ්ියයේ වෙනස් මතවාද තියෙන්ඩ බෑයි කියකිවී. දැ පංච සීලයේ පිළිබඳව සිව්ුවනක් පිරිස තුළම තියෙන්ඩ ඕන එක ප්‍රතිපදාව. එක පස්ස වෙනස් වන්න බෑ. ඟට අෂ්ටාන්ග උපෝ සතය කියල කිය හම එක එකම සීලයක් වඩුවන මෙසව්ුවනක් පිරිසටම බලපාන්න. ය වර්තමානය සමහරයික අ මේ විකාල භෝජනය අයින්ගුනාට කමක් නෑ. අබ්‍රහ්ම චරියාාව අයිංගුණාටකමක් නෑ. මෙ මේවා එකතා කරනයින් නොවන තරන්. විකාල භෝජනය කියල දෙයක් නෑ එ මේ භාග්‍යතුන් වහසිගේ වශනයේ නිග්‍රහ කර කර සමහර අර්ථකතනය කරන්නේ මේ විකාරභෝජන කියලා. විකාරු භෝජනලි මේ විකාරභෝජන කියලා භාගිතු වහසිගේ වචනයට මේ තරම් නිග්‍රහ කරලාමයි කොහේ අයිද කියන කරණාව තමයි තියෙන ප්‍රශ්නි. එහෙමයි සඳහන් කරන්නේ මේ වෙලාව අවේලාව කෙලෙකට නෑ බඩගිනීන වෙලාවට කෑම කණ්ඩුවන කියලා. ස තුටනම් ඩිග තුනට කෑම කනවා ඒගොල්ලො කියන්නේ උදේ ආහාරය අනුභව කලාට පස්සේ නැවත දවල් බඩගිනියන වෙලා වෙනකන් අතර මැදදි මුකුත් හා අනු බව කරන්ජපා කියලා හෙමානු බවකරණය එක තමයි විකාල භෝජනය කියලා නමුත් දහමි සඳහන් කළේමකක්ද දහමි සඳහන් කළේ මධ්‍යහනයෙන් පස්සේ මේ හපල කන දේවල් මුකුත් අනුභව කරන්නේ පාකිීලා. එතකොට පානීය දේවල් පුළුහන්ද කියල ප්‍රශ්නයක් ඇහවොත් ඒත් අවසරණෑ අපිට ධාන්‍ය පානවර්ග කිරිපිටිවර්ග මේවාගේ දේවල් අනුමත කරන්න නැහැ. එකන ආහාරමය පාන මොකොත්ම භාගිතුනාස අනුමත කරන්න නෑ. බිම හැදෙන වැැල්ලොල හැදෙන පළතුරු. ිමහැදන ල්ල ොඩ ිමහැදන්නේ ඉදට කැකිරි වට්ටක්ක බිම හැදින් ඒ දේවල්ලොලින් හදාගන්න ප්‍රාණයක් මධ්‍යහනයෙන් පස්සෙ කැපනෑ. තබයි උදඩයන ැල්ල දේවල් තහන කරලානෑමකරේ බිමහදින වැැල්වල දේල්ලට කිර මහපල කියලා මහපල තහනම් එතුට මිදී වගේ දේවල් මහපලගනයට අයිතිනය යිති මේ කාරණාව කතා කරන්න ගත් ඒ එක දීර්ග සාකච්ඡාව. කෙසේ වෙතත් මේ සිව්ුවනක් පිරිසාතරයේ මේ සීලයේ පිළිබඳව කිසිම තැනක ප්‍රබේදයක් තියෙන බෑ. සම්මත පරිදි සීලේ හැමෝටම හැමෝටම එකයි. විකාල බෝජනින් වලකින්වන ඒ ගිහි පැවිදි හැමෝට මෙිහෙමයි. දෙකැනි පංචසීලයෙන් ඉහල සීලයක් සමාදන් වෙලා ඉන්න සෑම ගිහි කෙනෙකුටම විකාල භෝජන ප්‍රතිපදාව තියෙනවා. නච්ච ගීත වාජීත ප්‍රතිපදාව තියෙනවා. පන්සෙල්ලොලිින් පස්සේ විකාල භෝජනයෙන් පටන්හර ගෙන ජාත රූප රජත පටික්ගහනා වේරමනී කියන මේ රංග්‍රදිී මසුකහවනු පිළිගැනීමෙන් වලකිනව කියන මේ ශික්ෂාපද පහ පන්සල්ලුයි මේ පහය එක්කනේ දසෙල් වෙන්නේ. එතර මේ පහට කියන්නේ මොනශික්ෂාපද කියලද මේවට කියන ප්‍ර්ඥප්තිවද්‍ය ශික්ෂාපද කියලා. එද පන්සල්ෝලට කියන්නේ මොනවද්‍ය ද පල් වට ක ලෝකවද්දි කියලා ඇයි ලෝකවද්දි කියල කියන්නේ මේ ලෝකයේ පන්සිල් උල්ලංගනය කරනවාට කවුරුවත්ම කැමති නෑ හිතල බල් පන්සිල් උල්ලංගනය කරනට කවරුවත් කැමතිති කියිය එතකට කෙනෙකුට හිතෙන්ට පුලුවන් මේ කාරණවාහගන එහන අපි ඕන රම්ඹොරු කියන්නේ අකමැත්තෙන්න්නේ මේ නිවකල එ හිතෙනවාේ අපින්නැ ඒකගේ එහෙම හිතුහනිමේ තේරෙන්නේ අපි ඕන තරං ගුරු කියීනවා අවෙන්න පුළුවන්. නමුත් කවරුවත් අපිට බුරු කියලා රවට්ටනව අපි කැමතිද. මං අනුන් රවට්ටන්ඩ කැමදී හැබැ මාවරැවටෙන්ට කැමති නෑ. ඔක හොඳටම තේරෙනවා හොරෙ ොරකංකරලලා හොරකංකරලා ගෙනැල්ල ගොඩ හලතිනවා. තවත් කොහෙන් අරි තන හොරකංකරගෙනැවිල් අපිගම යාමාලාල කටනවේ. මාළ ගොඩක් කඩාගෙනැවිල්ල හංගල තියෙනවා තවත් කොහැරරි ගිහිල්ල මාලයක් දෙකක් කඩාගෙනවිල්ල ඒ මාල ටිකත් අතෙන්ට දාන්න ගිහිල බලහම ඒ මාලටික වෙන හොරෙක් අරගෙහිල්ලා. දැන් හොරා කැමතිද තමන්ගේ මාල ටික හොරකංකරට අන්න එහෙම බලහම තමයි තේරෙන්නේ හොරකංකරනවට හොරාවත් කැමති නෑ කියලා. සමහර පුද්ගලයෙක් අනුන්ගේ දරු අනුන්ගේ බිරින්දෑවරු හැබ ඒ පුද්ගලයට ආරංචි වෙනවා තමන්ගේ දරුවයි තමන්ගේ බිරිඳයි වෙන කෙනෙක් කෙලසෙනවා කියලා. එතකොට මේ අනුන්ගේ කාම වස්තු කෙලෙසන පුද්ගලය කැමතිද තන්ගේ කාම වස්තු කෙලසෙනවට. අ එහම හැම කාරණාවකට ම හිල්ල බලන්නකු. එතකොට මේ ලෝකෙ කවුරුවත් පන්සිල් කටනවට කැමතිනේ. හැමෝම අකමැති නිසා මේවල්ලෝක වද්‍යයි අක සවභාව ධර්මයගේ නීතිීතිටික. මේ ලෝක ජීවත්වෙනකට මෙඩ මේ වැර දිටි කරන්නලපා. ඔ කවුද පෙන්නේ අපිට භාග්‍යිතුන් වහසේ නොහිටින්ට ඔබවත් මමවත් පන්සිල් ගන කතාවක් දන්නවාද. අන්න ඒකයි අබුද්ධෝත් පාද කාලීපදිලා පන්සිල් ගැන දන්නැතුව මේ වැරදිකරකර කර කර ජීවත්තය ලසුග තීටය නොද. ඒකයි අබුද්ධෝත් පාද කාලයේ තියන ලොකු මාලාභයන්ගෙන් එකක්. බුද්ධෝත් පාදයක ලැබෙනව අසී මාන්තිික ලාබේ කයි සත්්‍යයා සතරාපායට යනවා යනව යනව යනවා ඉවරයක් නෑ ඇයි මේ පිළිබඳව දන්නේ එන්ද මිනිස්සු තමන්ගේ පහසු රොක්කම කඩා බිඳ ගන්නවා එට පන්සිල්වල්ට ෙනවල් ලෝකවද්ද කියලා පන්සිිල්ලින් පස්සේ දසල්ලඟ තියෙන ඊළඟ ශික්ෂාපද පහටමනවාද කියන්නේ එකටගැන ප්‍රඥ්ඥප්තිවද්්‍යය කියලා ඒ තමයි භාග්‍යතුන් වහන්සේ පනවපුූ ශික්ෂාපද. හැමෝටම පැනෙව්වද නිවන් දකින වැඩ පිළිවල ඉක්මං කරගන්්ඩ ඕන නං මෙන්න මේ ශික්ෂා පදවල්ටන්ට. පන්සල් හැමෝටම සාධාරණයි. ඉ බොහම ඉක්මනින් නිවනට යන්න නම් විකාල බෝජනයනුතු වලකිනය එක ඇයි එහෙම කියල තියන්නේ. දැම් මේ අපිගේ රාත්‍රීකෑම කණ්ඩ ඕනය කර අපි දැන්තියන තන්හාාවක් නෙමයිද? එමත් වෙන පානීදයක් ගණ්ඩෝනට තන්හාාවක් නෙමේ දැතිවෙන්නේ. අපි ගමු තුනට තේ බොන්ඩුවනේ. හැමදාාව මට තුනට දේෝනෑ. එතොරදන් හැමදාම තුනට තේක පිළිබඳව තියෙන තදහාාවක් නෙමේද. අත්හෙරගත් හම් එක තන්හාාවක් අටුණන්. ඉද මෙව්වගෙන් අඩුවන්නේ එකක් නෙමේ එතකොට විකාලයෙන් පස්සේ ආහාරගන්න තන්න අදං. ෑ නොකා ඉන්න කෙනෙකුට නැතම් විකාල භෝජනයෙන් වැලකිලා ඉන්න කෙනෙකුට ඒ හවස් වෙනකොට අනික් අයි කෑම කනකට සමට හිත ඉන්න පුළුවන් අද මාත්නවා මත් අනු බහෝ කරනවාද. අද විතර හෙට ඉඳල නවත්වනවා. මේ එන්නේ මොකක්ද මේ එන්නේ තහාාවක්න. එතකොට මෙන්න මේ ශික්ෂාපද පනවලා තියන තන්හාවාඩු කරන්නඩ. නැතුුම් බලට ති තහාක් න. ගීත හඩ යන කන් තන්හාාවක් නෙමේද වාදනය කරන්න ඇත්තං වාදනය අහගන ඉනතින් තන්හාාවක් නෙමෙයිද. එවට මිනිස්සු කැමති කැමති කන කරට තහාාවක්. ැ ය අපි ගහම සමහර ආපන සාලාවකට කොයි පැත්තගියත් බොහොම මිහිරි සංගීත හඬක්ක යනවා. ඉතින මිනිස්සුන්ගේ ආකර්ශණය ගණ්ඩනේ. එතකොට ඒ සම්බන්ධ මිනිසුන්ගේ තන්හාාව තියෙනවා. එනම් නච්ච ගීත වාධිත විසූක දස්සන? ගිත නසයයි තහනංගලින් මේ තන්හාවල් ටික අඩුකර ගණ්ඩ අඩුකර ගණ්ඩ අපි නිවනට ලංවෙන වේගේ වැැඩිවෙන නිසා. එඳ මේ ප්‍රතිපදාව ගැන වෙනස් මතතියෙන්ට බෑ කාගෙවත්. හැමෝම සම්බන්ධයෙන් මේ ප්‍රතිපදාව එක මතයක් වෙන්ඩුවනෑ. අන්ඒ ප්‍රතිපදාවට ගරු කරන නිසා ශ්‍රාවක කියලකීමවා. එමන පින්නතිනි රතන සූත්‍ර දේශනාව. නමවෙනි දේශනාව මේවිදිහිට නිමා කරන්ඩ කාලේලඹිලා තියෙන නිසා. ශ්‍රාවක සංඝ කියන වශනය පැහැදිලි කරපු තවත් කරනු කාරණන්න ටිකක් අපි හතලිශ්චනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරමු. සීල දිට්ටි සාමන්්‍ය තාය කියන කාරණාවත් එක්ක අපි අද ධර්ම දේශනාව නිමා කරමු. පිනතිනි අද උතුම් ධර්ම දේශනාව මේ විදිහට දානය කිරීම සඳහා දායකත්වය දරනවා බත්තරමුල්ලෙන් පැමිණි ධර්මදානයට හිත ඇති සැදහැවත් තිරිසා. උතු අරමුණු කීපයක් ඒ සැදැහැවතුන් සෙහිපත් කරනවා සහභාගී වන හැම දෙනාගේම මියගිය සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට නිර්වානාවබෝධයීම ලැබේවා ධන්තවෛද්්‍යපීටයේ පළමු වසරේ අධ්‍යාපන කටීතු කරමින් සිටින අතරතුර හදිසි අනතුරකින් වියෝ වූ සචිනි ගලපපත්ති දීණයට නිර්වාණාවබෝධියය ලැබේවා. දේශක ස්වාමින් වහන්සේ ඇතුළු හැම දෙනාටම වහ වහා චතුරවාරි සත්‍යති ධර්මාවබෝධය පිණිසම මේකුසල් හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. පිනතිනි ධර්මශ්‍රවනය කරන ඔබට අපට ආශිරවාද කරමින් පු්ානුමෝදනක් කළ තමන්ගේ ඥාතීන්ට නිර්වාණාවබෝධය වෙනුවෙන් පින් අනුමෝදන් කරමින් ධර්මදේශනාවයේ දායකත්තේ දැරූ බත්තරමුල්ලේ මේ සැදැහැවත් පින්වත් පිරිසටත් අපි රැස්කරගත්ත සියලූම කුසල ධර්මයනුත් ප්‍රත්නත්‍රයේ ආශිරුවාදයත් ලැබේවා නිදුක් නිරෝගි භාවයේ චිරජීවනයේ ඒ අයටත් උදාාවේවා ඒ දායික පිරිසටත් ඔබටත් අපට පාර්ථනී ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක අමාමහනිුවනින් සැනසෙන්ඩ මේකු සල් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථන කරමු. ආකාසට්හාාච බුම්මට්හාදේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කංතුළෝ කසාාසනං දේවූ වස්සතු කාලීනේ සස්්‍යිය සම්පත්තිහේතුච්චෙ. පිතෝ භවතුළොකු චෙරාජා භවතු දම්මිකු.